දෙදහස් පහළොව වසරේ ජනතාව විසින් පළවා හරිනු ලැබූ පාලනයට යළි ඉඩ ලබා නොදිය යුතු බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. තිස්සමහරම් ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. රටේ ජනතාව ගේන්නේ කවුද? 2015 62 ලක්ෂයකට අධික ජනතාවක් එකතු වෙලා බලවාහනද පාලනයමද යලි ගේන්නේ? ඔකයි නේද? 2015 පරාද කරපු පාලනය ආපහු ගේන්න නම් වෙයි. ආය ගෙන්න උත්සාහ කරනවා නම් ඒක වැරදි. බලවාහනද පාලනයට ඉඩ ලබා නොදිය යුතුයි. ඒ නිසා අපි තමුන්වාසල හම්බෙන්න ආවේ නොවැම්බර් මාසේ 16 වෙනිදා. අපි සියලු ජනතාව එකතු වුණොත් අපිට පුළුවන්කම තිබෙනවා අලුත් පාලනයක් අලුත් පාලකයෙක් අපේ රට තෝරාපත් කරගන්න. අපි ඒ ආරාධනය කරන තමයි තමුන්වාසල හම්බෙන්න. එයි රට විශාල නායකුලක හිර වෙලා විශාල නායකුලක. ඔක්තරද කියනවා නම් ගිය අවුරුද්දේ ආණ්ඩුවට ලැබිච්ච මුළු ආදායම, රජයේ භාණ්ඩාගාරයට ලැබුණු මුළු ආදායම මදි ණය පොලිවාරිකේ ගෙවන්න. අලුතෙන් කෝටි 13500ක් ගන්න වුණා ණය ගෙවන්න. අවුරුදු 71ක් තිස්සේ මේ රට මේ පාලක කරපුනේ තමයි රට දුප්පත් භාවයට ගෙනාවා පාලකයෝ පොහොසත් භාවයට ගිනි. සමහර වාර්තාවල තියෙන ආසියාවේ ලොකුම පොහොසත් උත් හදලා තියෙනවා. එහෙමයි තියෙන්නේ. රට දුප්පත් භාවයේ පතුලට ගෙනිච්ච පාලකයෝ පොහොසත් භාවයේ හිනිපෙත්තට නැංගා. ඒ නිසා අපි තමුන්වහන්සේට ආරාධනා කරනවා. අපි එකතු වෙලා ආණ්ඩුවක් අද මේ දුප්පත් භාවයේ හිර වෙලා තියෙන රට පොහොසත්